දකින්න ඊයේ දවසේ හවස 4ට පුත්තලම දිස්ත්‍රික්කයේ සහ මීගම ප්‍රදේශ පොලිසිය ඉන්ද්‍රනීතිය දාලා වහනවා. අද උදේ 8ට පොලිසිය ඉන්ද්‍රනීතිය ඉවත් කළා. ඒ අයට ඕන තැනක යන්න ඉඩ දෙනවා. දැන් මේකද වසංගත රෝග විද්‍යානුකූල ක්‍රමවේදය? මේකද සෞඛ්‍යාංශවල නිර්දේශය? අඩුම ගානේ මේ තීන්දුව අපි අහන කොහෙන්ද මේ තීන්දුව ආවේ? අද උදේ 8ට මේ ඉන්ද්‍රනීතිය ඉවත් කරන්න කවුද තීන්දුව ගත්තේ? ඊයේ දවසේ හවස 4ට මෙහෙයුම් මධ්‍යස්ථානයේ හමුදාපතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. එතෙන්දී තමයි තීන්දුව తీරණ ගන්නේ. එතෙන්දී කිසිසේත්ම තීරණය කළේ නැහැ අද උදේ 8ට ඉවත් කරන්න. එතකොට කවුද තීරණය කළේ? දැන් මේ අය පුත්තලම දිස්ත්‍රික්කයේ මේ හිටපු පිරිස කොළඹට මේ අය මේ වෙනකොට ඇවිල්ලා නැහැ කියලා කාටද සහතික දෙන්න පුළුවන්? ඒක හමුදාපතිතුමාට දෙන්න පුළුවන්ද? ඒක පොලිස්පතිතුමාට දෙන්න පුළුවන් සහතිකයක්ද? කාටවත් දෙන්න බෑ. ඒ අය දැන් අනිත් ප්‍රදේශවල මේ වෙනකොට මහනුවරට මේ අය ගිහිල්ලා නැහැ කියලා කාටද සහතික? ඒ අය අද දැන් පොලිසිය ඇඳින නීතිය හවස දෙකට ආයි දානකොට ආයි පුත්තලමට එයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන් ඉන්නේ? ඒ අය එතකොට රට හරහා මේ වෙනකොට ගමන් කළා. ඒ අය කොයි කොයි තැන්වලද ස්ථානගත වෙලා ඉන්නේ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන් ඉන්නේ? මේ රටේ ජනතාවගේ ජීවිත නේද මේ අවදානමට ලක් කරන්නේ? මේ බරපතල තත්ත්වයේ තේරුම් ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. සමාජයක් විදිහට, රටක් විදිහට අපි තේරුම් ගත යුතුයි ත්‍රස්තවාදය මර්ධනය කිරීම සහ ගෝලීය වසංගතයක් මර්ධනය කිරීම අතර තියෙන වෙනස. ඒ වෙනස තේරුම් ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව තමන්ට හරි විදිහට ලැබෙන උපදෙස් පාවිච්චි කරලා යනවා. එතකොට ජනාධිපතිතුමා වටේ ඉන්න අය ජනාධිපතිතුමාට හරි උපදෙස් දෙන්න දැනගන්න ඕනේ. සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම තියෙන අය ජනාධිපතිතුමාට මේ පණිවිඩය ගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි රටක් ඉදිරියට එන්නේ නැහැ. එතකොට මේ ගත තීරණය රජ වෙන්දාරික සංවිධාන කියන අද උදෑසන 8ට ඉවත් කිරීම සඳහා ගත තීරණය ඉතාම වැරදි සහගත තීරණයක්. මේ ඉවත් කරනවා නම් කළ යුතුව තිබුණු විදිහක් තියෙනවා. ඒක ඇහුවේ නැහැ. ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගන්නවා කියලා සෞඛ්‍ය අංශ වලින් ඇහුවා නම් ඒ අය වසංගත රෝග විද්‍යානුකූලව කියලා දෙනවා කොහොමද මේක ඉවත් කරන්න තිබුණේ කියලා. ඉවත් කරනවා අපි කියන අනාගතයේදී හෝ මේ වගේ වැඩක් කරනවා නම් සෞඛ්‍ය අංශ වලින් අහන්න. මේ වගේ තීන්දුවක් ගන්නවා නම් ඉවත් කරනවා නම් ඒ ප්‍රදේශය ලොක්ඩවුන් කරලා තමයි ඉවත් කරන්න තිබුණේ. ඒ ප්‍රදේශවල සීමාවන් ටික වහලා තමයි මේක කරන්න තිබුණේ. එහෙම වුණොත් අර ප්‍රදේශවලින් කොළඹට මිනිස්සු එන්නේ නැහැ පුත්තලම ඉඳන්. අද දවසේ දැන් ඇවිල්ලා තියෙනවා. යාපනයේ මිනිස්සු යන්නේ නැහැ පුත්තලම ඉඳන්. එතකොට අද ලොක්ඩවුන් කරපු නැති හින්දා ඇඳිරි නීතිය ඉවත් කරනවා නම් කළ යුතු ප්‍රධානම කාර්යය තමයි ඒ ප්‍රදේශය ලොක්ඩවුන් කළා තමයි ඇඳිරි නීතිය ඉවත් කරන්න තිබුණේ. එහෙම කළා නම් අඩුම ගානේ ලෙඩේ ඒ ප්‍රදේශය තුල විතරක් ඉතුරු වෙනවා. දැන් අද මොකද කරලා තියෙන්නේ? ගේට්ටුවක් වැහුවා. කාගෙන්වත් අහන්න නැතුව ගේට්ටුව ඇරියා. දැන් ගේට්ටුව ඇරියට පස්සේ ගේට්ටුව ඇතුලේ අපි තියාගන්න ඕන ටික රටේ කොහෙ කොහෙ ගිහිල්ලාද කියලා අපි දන්නේ නැහැ. කවුද මේ තීන්දුව ගන්නේ? අපි ජනාධිපතිතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. කවුද මේ අද උදෑසන 8ට ඇඳිරි නීතිය ඉවත් කරන තීරණය ගත්තේ? එහෙමනම් ඒ ගත්ත තීරණය ගත්ත කෙනා වගකී යුතුයි රටේ අනාගතයේදී මතුවෙන තීන අවදානමට.